සියලුම දෙනා සාදරයෙන් පිළිගන්නවා අපගේ සක්වල YouTube channel එකට. අද අපි කතා කරන්නේ එලබටු සාකේ පිළිබඳව. එලබටු සාකේ සඳහා පర్యాయ නාමයන් වන්නේ වෘහති, වෘන්තාක, වර්තාක, වර්තාකි, සිංහි, හිඟුලි, රාෂ්ට්‍ර ආදී නාමයන් වෙයි. ඉංග්‍රීසියෙන් wild egg plant ලෙසින් හඳුන්වනු ලබන්නේ එලබටු සාකේයි. දෙමළින් කත්තිරිකා කියත් සංස්කෘතයෙන් බෘහති වෘහති ලෙසටත් හඳුන්වනු ලබයි. ශ්‍රී ලංකාවේ තිස්ස මහරාමයේ හම්බන්තොට අනුරාධපුරය වැනි පහත රට වියලි කලාපීය ප්‍රදේශවල හේන් වගාවක් ලෙස වගා කරන එළබටු ප්‍රභේද තුනකින් යුක්තයි. එනම් කොළ පැහැති එළබටු, දම් පැහැති එළබටු සහ සුදු පැහැති එළබටු වර්ග තුනයි. ඒ බටු ප්‍රභේද අතරින් ගුණදායක වර්ගයේ සුදු පැහැති එළබටු වර්ගය යැයි සඳහන් වෙයි. ආයුර්වේදයට අනුව ශ්වේතඵල භණ්ඩාකි, සුද්‍ර භණ්ඩාකි යන අන්වර්ථ නාමවලිනුත් එළබටු හඳුන්වන අතර එළබටු සංහී යන නමිනුත් සඳහන් වේ. ඍජුව පඳුරක්සේ උසට අඩි 3ක් පමණ වැවෙන කටු සහිත පැලෑටියක් තමයි එළබටු සාකේ කියන්නේ. පාදීය කොටස කාස්ටියයි. බෙහෙවින් අතු බෙදී හා විහිදී විසිරී ඇති අතර පත්‍ර ආයත ඉලිප්සාකාර හැඩයක් ගන්නවා. කෙටි තුණ්ඩ වලින් වැසිලා තියෙනවා. පත්‍රයක දිග සෙන්ටිමීටර් 5ක් 18ක් පමණ වෙනවා. පළල සෙන්ටිමීටර් 3ක් 11ක් පමණ වෙනවා. කටු සෙන්ටිමීටරයක් පමණ දිගට වැඩෙනවා. පුෂ්ප තනිව හෝ කක්ෂීය බහුවක්ෂ මත පුෂ්ප කිහිපයක් ලෙස හට ගන්නා අතර මල් දම් පැහැයක් ගන්නවා. ගෙඩි වටකුරුවන අතර විස්කම්භය සෙන්ටිමීටර 2.5ක් පමණ වෙනවා. සුදු හෝ ලා කොළපැහැයින් හා දම්පැහැයින් යුත් ගෙඩි කොළපැහැති ඉරි සහිත වෙනවා. ඒ තුළ බීජ රාශියක් දක්නට ලැබෙන අතර බීජ මගින් ව්‍යාප්තිය සිද්ධ වෙනවා. සොලනේසියේ උද්භිත කුලයේ සාකයක් සේ එළබටු සාකය හඳුන්වනු ලබනවා. අද භාවිතයට ගන්න බොහෝ ආහාර පාන වර්ග නිසා ගොඩ දෙනෙක් මුඛය ආශ්‍රිතව හටගන්නා රෝග පීඩාවන්ගෙන් දුක් විඳිනවා. විදුරු මස් දියවීම, මුඛයේ හටගන්නා සෙම් ගෙඩි, දත් නරක් වීම, දත් ඇදීම, මුඛ දුර්ගන්ධය වගේ රෝග රැසක් සුව කරගන්නත් එළබටු හොඳ ඔසුවක්. එවන් මුඛාශ්‍රිත රෝග පීඩාවකදී එළබටු ගෙඩි හොඳින් වියලාගෙන එහි වියලි ඇට වෙන් කරගන්න. ඒ වෙන් කරගත් වියලි ඇට පුච්චා නගින දුම මුඛයට ඇතුළු කරගෙන එය මුඛයේ පුළුවන් තරම් රඳවා තබාගෙන නැවත පිට කරන්න. ඒ වගේම තමයි ආයුර්වේදයේ ධූමවර්තී කියලා ඖෂධ කොට්ටාසයක් පවතිනවා. එහිදී කරන්නේ ඖෂධ ධූම් වැටියක් භාවිතා කිරීම මගින් මුඛයේ සහ ශරීර අභ්‍යන්තරික ශෝෂණ පද්ධතිය ආශ්‍රිත රෝග සුව කර ගැනීමයි. පෙර සඳහන් කළ මුඛය ආශ්‍රිත රෝග සඳහා ආයුර්වේද ඖෂධ ධූම් වැටියක් සාදා ගැනීම මෙහිමයි. වියලි එළබටු ඇට ස්වල්පයක් අරගෙන ඒට ගිතෙල් මිශ්‍ර කර සියුම් වනතුරු හොඳින් අඹරා ගන්න. තෙතමනේ අඩු වී තරමක් ඝන වේගන එනකොට එය අතින් අඹරා වැටියක් ලෙස සාදා ගන්න. ඉන්පසු මද වේලාවකින් තෙතමනේ නැති වූ පසුව ඒ වැටිය පත්තු කරලා දුම් වැටියක් ආකාරයට දුම් අරගෙන මුඛයේ මද වේලාවක් රඳවාගෙන නැවතත් පිට කරන්න. මුඛය ආශ්‍රිත සෑම රෝගයකටම මේ එළබටු ආයුර්වේද දුම් වැටිය ඉතාමත්ම ගුණදායකයි. උණ නිසා සිරුර දුර්වල වූ විට ලපටි ගෙඩි ව්‍යාංජනීය උයා කෑමත් එළබටු කොළකඳ සාදා දීමත් ප්‍රතිශක්තිය වඩවයි. අර්සස් වේදනාවට වියලි එළබටු ගෙඩි ගිනි අඟුරු වලට දමා එයින් නැගෙන දුම් අර්සස් ගෙඩි වලට ඇල්ලීමෙන් වේදනාව අඩු වී සහනයක් ලබා දෙයි. තවද අර්සස් පූර්ණ සුවයට ලපටි ගෙඩි තම්බා මීපැණි හා සහිඳලුණු මිශ්‍ර කර දිනපතා ටික දවසක් ගැනීම සාර්ථක බව දැක්වේ. උඳුගොව්වා කෑමට එළබටු ගෙඩි කිහිපයක් ගෙන තලාය යුසගෙන ඒ යුස සමග මීපැණි මිශ්‍ර කර දිනපතා උඳුගොව්වා කෑ ස්ථානයේ ආලේප කරන්න. දින කිහිපයකින් යථා පරිදි රෝම වැවෙනවා. ඒ වගේම එළබටු ඇටගෙන දෙහි ඇඹුලෙන් අඹරා උඳුගොව්වා කෑ ස්ථානයේ ආලේප කළත් එයත් ගුණදායකයි. එළබටු වල ඇති තවත් ගුණයකි ඇටමිදුළු වඩන ස්වභාවය. එම නිසා යම් කිසි රෝගයකදී ක්ෂය වූ ඇටමිදුළු යථා තත්ත්වයට පත් කරලීමට උපකාරී වේ. දසමූල කසාය, ලඝු පංච මූලය, රුහත්යදී ක්වාත, බටු තෙල්,
බටු පැණි සංස්කාරික ඖෂධ අතර දස මූල අරිෂ්ඨය දන්ත අරිෂ්ඨය මහා සිද්ධාර්ථ තෛලය වාත විදුරංග තෛලය අස්වගන්ධ තෛලය මහා නාරායන තෛලය නීලරාජ තෛලය විෂ්ණු තෛල ආදී රෝගයන් සඳහා නිෂ්පාදිත ඖෂධ ගණනාවකම එළබටු සාග කොටස් අඩංගු වෙයි එළබටු ගෙඩි ආහාරයක් ලෙසටත් කොළකැඳ ලෙස රසවත් ඖෂධීව පිළියෙල කරගත හැකි වටිනා සාගයකි इलबटू गेडी इलेवल अतरी कैलशियम वेडिम प्रमाण गेडी वर्गे प्रोटीन पिस्टे यकड़ पोस्परस आदि तवात पोषक बल युक्त भव कियवे इसमें इलबटू साके रासायनिक गुण अतर अमाइनो अम्ल आ वेलिन सीनि सह सुक्रोस ग्लूकोस फ्राक्टोस मीट अमतर साके विविध पोष पदार्थ रहस्यक पवते इतम वटिना औषधीय साख्याक्विन इलबटु अपरेकगतयुतु वटिना औषधीय पलाटिया मेवनी औषधीय पलाट पिलिबंद तुरतुरु ओबत देनगेनीमट केमतिनम अपगे सक्कुल यूट्यूब चैनले सब्सक्राइब करन अपगे नवतम वीडियो ओब लंगटम गेनवा गेनीमट पहले अति बेल आइकन एक प्रेस करन्ना।